අදත් අපේ channel එකත් එක්ක එකතුණු ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද ඔයාලට මේ වීඩියෝ එක පටන් ගනිද්දීම පේනවා ඇති වෙනස්ම විදිහේ මාළුවෙක් ඉන්නවා ගලක් උඩට වෙලා. ඉතින් මේ විදිහට මාළුවෙක් ගලක් උඩට වෙලා ඉන්නව දැක්කහම මේ මාළුවා මීට කලින් දැකලා නැති කෙනෙක් නම් ඔයාට පුදුම හිතෙනවා ඇති කොහොමද මේ විදිහට මාළුවෙක් ගලක් උඩට වෙලා ඉන්නේ කියලා. ඇත්තනම ගත්තොත් මේ මාළු වර්ගයේ නම මුල්ලන්න කියලා ලංකාවේ කට්ටිය කියනවා වෙන වෙන නමුත් කියනවා ඇති. අපි සාමාන්‍ය සිංහලෙන් දන්නා නම තමයි මුල්ලන්න කියන්නේ. ඒ වගේම තමයි මේ මාළුව ඉංග්‍රීසියෙන් මඩ් ඩිස්ක්‍රිපර් කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් මේක වල මේ පේන වර්ගයට අමතරව තව සාමාන්‍යයෙන් වර්ග එකක් දෙකක් වගේ ලංකාවෙත් ඉන්නවා අහම්බෙන් වගේ. සාමාන්‍යයෙන් අඩුවෙන් තමයි දක්න ලැබෙන්නේ, වැඩි වශයෙන් දක්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේකත් හැමතැනම දකින්න ලැබෙන්නේ නැහැ. දකින්න ලැබෙන තැන් වල වැඩි වශයෙන් ටිකක් දකින්න ලැබෙන්නේ ඔයාලට මේ වීඩියෝ එකේ පේන කලර් එකේ මාළු තමයි. ඉතින් අපි ගත්තොත් එහෙම මේ මුල්ලන්න හැම නැත්තම් මඩ් ඩිස්ක්‍රිපර් කියන මාළුව ඇවිල්ලා ජීවිතේ වැඩි කාලයක් ගොඩබිමේ ගත කරන මාළුවෙක්. ඉතින් ගොඩක් දුරට අපිට මුහුදු වෙරළේ ඒ වගේම කලපුව ආශ්‍රිතව තමයි දකින්න ලැබෙන. කලපුව නම් මේ මාළුවෙක් බලා ගන්න ටිකක් අමාරුයි. මොකද මාළු හිටියත් ටග්ගල අපි එනවා නම් එහෙම නැත්නම් මෙයාට මොකක් හරි අනතුරක් වෙනවා වගේ දැනෙනවා නම් ටග්ගල මේ මාළුව එතනින් ස්කිප් වෙනවා. ඒ කියන්නේ අපිට ආයේ මේ මාළුව හොයන්නවත් හම්බ වෙන ටග්ගල මෙයා හැංග වෙනවා, එක්ක වතුර යට යනවා. ඉතින් සාමාන්‍ය අපිට වෙරළ ආශ්‍රිතව වගේ නම් ගල් වල වගේ මේගොල්ලෝ ඉන්නවා බලා ගන්න පුළුවන්. ඒකත් අපිට සාමාන්‍ය මේ මාළුවෙක් ලංකට යන්න වෙන්නේ නැහැ. අපි ලංකට යනකොට ගොඩක් දුරට මෙයා අපි එනවා දැක්කොත් අනිවාර්යෙන්ම ටග්ගල මුහුදට යනවා. ඉතින් මේ ඔයාලට වීඩියෝ එකේ පේන මාළු අපි ගොඩක් වෙහෙසක් දරලා ඔයාලට වීඩියෝ එකේ විශේෂයෙන් මේක මේ වගේ දේවල් දැකලා නැති අයට පෙන්වන්න ඕන අවස්ථාව ගේන්න ඕන නිසා තමයි විශේෂයෙන්ම ලොකු වෙහෙසක් දරලා මේ වගේ මාළු එක්ක අල්ලන් ඇවිල්ලා මේ විදිහට ග්ලාස් ටෑන්ක් එකකට දැම්මේ. ඉතින් යාළුවනේ අපි ගත්තොත් මේ මඩ් ඩිස්ක්‍රිපර් කියන මාළුවට සාමාන්‍යයෙන් මෙයාලගේ උරවරල් සහ වලිගේ ආධාර කරගෙන ගොඩබිමදි සාමාන්‍ය අඩි දෙකක් විතර වුණත් දුරකට පයින් නැහැ කියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මේ මාළුව සාමාන්‍යයෙන් ගොඩක් අය කියන විදිහට සාමාන්‍ය අඩියක් විතර ප්‍රමාණයකට වර්ධනය වෙනවා කියලා කියනවා. නමුත් මම නම් ඒ වගේ ප්‍රමාණයට වැඩුණු මාළුවෙක් තාම දැකලා නැහැ. මට කීපවතාවක් මේ මාළු හම්බ වෙලා තියෙනවා. නමුත් ඒ වගේ ලොකු වෙන මාළු ඉන්න පුළුවන්. ඉතින් මොකද අපිට ඒ වගේ මාළුවෙක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඇත්තටම මේ මාළුව වුණත් අපි අල්ලගත්තේ ගොඩක් අමාරුයි. මොකද මේගොල්ලෝ අපි දැක්ක ක්ෂණිකව එයා ඉන්න තැනින් අයින් වෙලා ආරක්ෂිත ස්ථානයකට යනවා. ඉතින් ඒ වගේම තමයි මම හොයලා බලපු විදියට මේ මුල්ලන්නොන්ගේ සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ආහාර වෙන්නේ ඇල්ගී සහ වැලිවල මඩේ වගේ ඉන්න පොඩි පොඩි පණුව වගේ දේවල් තමයි ආහාර වෙන්නේ. ඉතින් එතකොට අපිට මේ මාළුව සර්වභක්ෂක මත්ස්‍ය විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් කරදිය සහ කිවුල්දී ආශ්‍රිතව ඉන්න. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තොත් මේ මුල්ලන්නෙක් වගේ මාළුවෙක් කාටම හරි අයිඩියා එකක් තියෙනවා නම් මේ වගේ මාළුවෙක් ඇත්තටම ඇති කරන්න ඇත්තටම මම නම් හිතන්නේ මේ වගේ මාළුවෙක් ඇති කරන එක ලේසි වෙන්නේ නැහැ. මොකද මෙයා වෙනස්ම විදිහේ ජීවන රටාවක් තියෙන වෙනස්ම විදිහේ හැසිරීම් දක්වන මාළුවෙක්. විශේෂයෙන් මේගොල්ලොන්ට ආහාර වගේ දේවල් දෙන්න උනත් අමාරුයි. විශේෂයෙන් අපි මේ මාළුව වුණත් මේ විදිහට හොඳට පේන ටෑන්ක් එකකට දාගත්තේ ඔයාලට විශේෂයෙන් පෙන්වන්න ඕන නිසා ඇත්තනම් මේ වගේ මාළුවෙක් මම නම් දන්න විදිහට ඇති කරන්න අමාරුයි. ඒ කියන්නේ ගොඩක් සීෆිෂ් ටෑන්ක් එකකුණත් මේ වගේ මාළු හදනවා අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ ඊටත් වැඩි අමාරු දේ තමයි මේ මාළුවෙක් අල්ලගන්න එක. මොකද මේ මාළු ගොඩක් අවධානයෙන් ඉන්නේ කොයි වෙලෙත් අපිට මේ වගේ මාළුවෙන් ලේසියෙන් අල්ලගන්නත් ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මුල්ලන්න ගැන යම් කිසි දෙයක් ඔයාලා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, මේ වීඩියෝ එක share කරන්න, like කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.